මංචි අපි හදන්නේ බිස්කට් විතරක් නෙමෙයි. මහා භාරතය නම් වූ සුවිශාල දේශයේ ඇති ප්‍රාන්ත අතුරින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටා ඇති සුප්‍රකට ගුහා සමූහයන් අතරට නාසික් බෞද්ධලෙන් විහාරද අයත් වෙයි. තිරක්ෂී කඳු පර්වතය හාරා නාසික් නම් වූ මේ ගුහා සංකීර්ණය නිර්මාණය කිරීමට ඉන්දීය කලාකරුවා විශාල වෙහෙසක් ගෙන ඇති බව පෙනෙයි. කිසිදු පහසුකමක් නැති වැසි ජලය පමණක්ම පරිභෝජනයට ගෙන ඇති මෙම නාසික් නම් වූ කඳුමුදුනේ බෞද්ධ ලෙන් විහාර ඉදිකිරීමට සිතීම පමණක්ම ඉතාමත් ශ්‍රේෂ්ඨ වේ. සිතිවිල්ලට පමණක් සීමා නොකොට ආරාගත් පර්වතය තුළ ලෙන් විහාර 24කින් යුත් ගුහා සංකීර්ණයක් එක දිගටම නිර්මාණය කිරීමට ඉන්දීය කලාකරුවා ගත් උත්සාහය ප්‍රශංසනීය. මුම්බායි නගරයේ සිට කිලෝමීටර 186ක් දුරින් මෙම ගුහා සංකීර්ණය පිහිටයි. පියගැට පෙළවල් 241ක් පසු කර මෙම කඳුමුදුනට යා යුතු වෙයි. ගුහා සංකීර්ණයේ සිට බලන විට බොම්බායි නගරයේ අලංකාර දසුන මෙසේ දිස්වේ. විශාල පර්වතයක් හාරා මහත් වෙහෙසක්ගෙන නාසික් ගුහා සංකීර්ණය කළවද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇති අජන්තා, එල්ලෝරා, කාර්ලේ බෞද්ධ ලෙන් විහාර සංකීර්ණ තරම් සම්භාව්‍ය ගණයට මෙය අයත් නැත. ඒත් මුළු ගුහා සංකීර්ණය තුළම කැටයම් කර ඇති බුදුපිළිමහා බෝධිසත්ව රූප ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙම ගුහා සංකීර්ණය තුළ ගුහා 24ක් හීනයාන බෞද්ධ සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇත. ගුහා සංකීර්ණය තුළ චෛත්‍ය ගුහා 4ක් නිමවා තිබේ. ඒවා මෙම ගුහා නැරඹීමට එන බැතිමුතුන්ට වන්දනාමාන කර ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කිරීමට ඉන්දියානු කලාකරුවා මහන්සි ගෙන ඇති බව පෙනේ. මේ දකින්නේ නාසික් විහාර සංකීර්ණය තුළ ඇති පළමු ලෙන් විහාරයයි. මෙම ලෙන් විහාරය ඉදිරිපිට ස්තම්භ පහක්
නිමවා ඇතත් වෙනත් ලින් විහාරවල පීඨා ඇති ස්තම්භවල මෙන් කැටයම් දක්නට නොලැබේ. මෙම ස්තම්භ මැදින් ගුහාවලට ඇතුළු වීමට ඉඩ තබා තිබේ. මෙම ගුහාව ජල සීරාව නිසා විනාශයට ගොස් ඇති බව පෙනේ. මේ දකින්නේ අංක දෙක දරන ලෙන් විහාරයයි. මෙම විහාරය තුල බුද්ධ රූප, බෝධිසත්ත්ව රූප ඉතා විශාල ප්‍රමාණයෙන් කැටයම් කර තිබේ. එසේම බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ත්ව ප්‍රතිමා කීපයක් ගල් බිත්තියේ කැටයම් කොට ඇති බව පෙනේ. තවද ධම්මචක්ක සූත්‍රය දේශනා කරන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක් ආකර්ෂණීය අයුරින් නිමවා තිබේ. මේ ගුහා අංක 3යි. මේ ගුහාව ඉදිරිපිටද ස්තම්භ 6ක් ඉදිකොට තිබේ. ලෙන තුල බිත්තිය පුරාම කැටයම් රාශියකින් අලංකාර කර තිබෙන අයුරු දැකිය හැකිය. බිත්තියේ පහල කොටසේද ප්‍රතිමා කීපයක්ම කැටයම් කොට තිබේ. දොර උළුවස්ස වටේම අලංකාර කැටයම් වලින් සරසා තිබේ. මේ දකින ශාලාව වටේටමද කුටි පිහිටා තිබේ. දොරටුපාල රූපයක කැටයමකි මේ. කාමර කුටි ගණනාවක් පිහිටා තිබේ. දොරටුපාල ස්ත්‍රී රූප නමස්කාර කරමින් සිටි. ඉහළ කෙරවරේ දේව රූප දෙපසින්ම දැකගත හැකිය. ස්ත්‍රී රූපේ ධම්ම චක්‍රයක් අතැතිව සිටි. මේ තවත් ශාලාවකි. මේ ශාලාව වටේටම කාමර කුටි පිහිටා ඇති අතර භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මෙම කාමර තුල වැඩවසන්නට ඇතැයි සැලකේ. උන්වහන්සේලා ධර්මානුකූලව සිල්වත්ව ධර්මය ප්‍රගුණ කරමින් සිටි බව මෙම ගුහා සංකීර්ණයේ නටමුන් දැකීමෙන් මොනවට පැහැදිලි වේ. ශාලාවට ඇතුළු වීමේ දොරටුව අභියස විශාල ගල් කණු දෙකකි. දොරටුපාල රූපයක් මෙසේ දක්නට ලැබේ. ගල් බිත්තියේ කැටයම් කර ඇති යුගල රූප කීපයකි. විශාල ස්තම්භ කීපයක් දැකිය හැකි අතර එම ස්තම්භ කැටයම් වලින් සරසා ඇත. ස්තම්භ ඉහළ කොටසේ සිංහයන්, ගවයින් වැනි සතුන් කැටයම් කොට ඇති අතර ඒවා සජීවී ආකාරයෙන් අදටත් දැකිය හැකිය. එම ගුහාවට ඇතුළු වීමට පියගැට පෙළක් නිර්මාණය කොට තිබේ. ගුහාවට ඇතුළුවන ස්ථානයේ ස්තම්භ 6ක් තිබෙන අතර සමතලා බිමේ සිට අඩි 46ක් උසින් පිහිටා තිබේ. මෙම ගුහාව නාසික් නම් වූ ගුහා සංකීර්ණයේ ඇති විශාල ගුහාවද වේ. එකල විසූ ගෞතමී බාලසිරි නම් වූ රජිනක් විසින් සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනයට මෙය පූජා කළ බව සඳහන්ය. එම රජින ගෞතම පුත්‍ර සාතකර්ණී නම් වූ සාතවාහන යුගයට අයත් වූ රජ කෙනෙකුගේ මවක් යැයි සඳහන්ය. මේ අංක 4 ගුහාවයි. මෙම ලෙන් ගුහාවටද ඇතුළු වීමට පියගැට පෙළක් ඉදිකර තිබේ. උළුවස්ස උඩ කෙරවරේ
දේවරූප ඇතුන් පිට නැගී සිටින මිනිසුන් කැටයම් කොට තිබේ. මෙම කැටයම් ඉන්දියානු කලාකරුවාගේ විශිෂ්ට නිර්මාණයන්ය. මංචි, අපි හදන්නේ බිස්කට් විතරක් නෙමේ. මෙම ගුහාව විහාර ගර්භයක ස්වරූපයක් ගනී. දේවතාවන් දෙදෙනෙකු බුදුරුවට මල්මාලා පළඳවන අයුරක් දිස්වෙයි. මේ ගලින් නෙලා ඇති වාමන රූපයකි. මෙම කුටිය ගරා වැටි ඇති අතර සම්පූර්ණයෙන්ම වල් බිහි වී තිබේ. මෙම කුටියද පර්වතය හාරා කළ නිර්මාණයකි. උළුවස්ස උඩ සියුම් කැටයම් දක්නට ලැබේ. මෙම ලෙනද ගරා වැටීමකට ලක් වී තිබේ. මෙම ගුහාවේ සිට ඊළඟ ගුහාවට යාමට මැදින් ගල් දොරක් ඉදිකර තිබේ. මෙහි සිට බලන විට බොම්බාය නගරය අපූර්ව ලෙස පෙනෙන අයුරුයි මේ. ගුහා අංක 7 වන මෙම කුටිය තුළ කැටයම් කළ බුදුපිළිම බෝධිසත්ව රූප හෝ දක්නට නොලැබේ. ගුහා අංක 8 වන මෙම ලෙන් විහාරයට ඇතුල් වීමට කුඩා තොරටුවක් ගලින් සකස් කර තිබේ. ඉදිරිපසින් ජලය රැස් කර ගැනීමටද ස්ථානයක් සකස් කර තිබෙන අයුරු දැකිය හැකිය. ලෙනට ඇතුළු වීමට ඇති පිය ගැට පෙළ මදක් ඉහලින් පිහිටා තිබේ. ගුරු ගල්වල වර්ණය මෙහි දක්නට ලැබේ. ජලය කාන්දු වීමෙන් ඉදිරිපස විනාශයට ගොස් ඇති බව පෙනෙයි. ලෙන තුල ගලින් නෙලා ඇති ඇඳකි. මෙම ගුහාවට ඇතුළු වන දොරටුවේ ඉහළ කොටසේ සිව්පාවුන් කැටයම් කොට ඇති ආකාරය සිත් ගන්නා සුළුය. මෙම ලෙන තුල කිසිම නිර්මාණයක් දැකිය නොහැකි වෙයි. ලෙන තුල ගල් ඇඳක් පමණක් දැකගත හැකි වෙයි. මෙහි ඇතුළු වන දොරටුවේ තිබෙන ගල් කණුවල ඉහළ කොටසේ සිව්පාවුන් ඉතා සියුම් ලෙස කැටයම් කොට ඇති අයුරු දැකිය හැකිය. අංක 12 13 කුටි ඇතුලේ රහතන් වහන්සේලා ප්‍රයෝජනයට ගත් ගල් ඇඳන් මෙසේ අදටත් දක්නට ලැබේ. ඔබ මේ දකින අංක 14 කුටියේද ගල් ඇඳක් ඇති අතර ඉදිරිපස දිය කාන්දු වීමකට ලක් වී තිබෙන අයුරු දැකගත හැකිය. මේ දකින කුටියේ ඉදිරිපස බිත්තියේ බුදු පිළිමයක් කැටයම් කොට ඇති අයුරු මෙසේ දිස්වෙයි. ධම්මචක්ක මුද්‍රාවෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් මේ අයුරින් දැකගත හැකිය. මේ දිස්වන්නේ අංක 14 ලෙන් විහාරය වන අතර එය තුළද ගල් ඇඳක් ඇති බව පෙනේ. ඉදිරිපස දිය කාන්දු වීමට ලක් වී තිබේ. එසේම
මෙම කුටියේ බිත්තියේ කැටයම් කර ඇති බුදු පිළිමයකි ඔබ මේ දකින්නේ. මේ අංක 15 ගුහාව තුළ අපූර්ව කැටයම් කීපයක් දැකිය හැකි අතර තාරා දේවියගේ පිළිරුවක්ද දැකිය හැකිය. මේ දකින අංක 17 ලෙන් විහාරයේ දොරවල් සහ ජනෙල් නිර්මාණය කර ඇත්තේ අර්ධ කවාකාරවය. ඉදිරිපසින් ස්තම්භ 4ක් නිමවා ඇති අතර එම ස්තම්භවල පහළ කොටස කලගිඩි හැඩයෙන් සකස් කර තිබේ. ඉහළ කොටසේ ඇත්රූප යුගල බැගින් කැටයම් කොට තිබේ. දොරවල්වල ඉහළ කොටස්ද කැටයම් වලින් සැරසීමට ඉන්දියානු කලාකරුවාගත් උත්සාහය ප්‍රශංසනීයය. ඔබ මේ දකින අංක 19 ශාලාව තුළද විශාල ගල් ඇඳක් සහ කුඩා ප්‍රමාණයේ ගල් ඇඳන් කීපයක් දක්නට ඇත. මෙම කුටිය ඉදිරිපස පහන් දැල්වීමට ආසනයක් සකස් කර තිබේ. ගල් පිටියේ හිටි පිළිමයකි. මෙම ලිනෙහි ඇති ගල් කුණුවල ඉහළ කොටසේ ඇත්රූප යුගල බැගින් කැටයම් කර ඇති අතර ඒ ඇතුන් පිට මිනිසුන් සිටින බව පෙනේ. මෙම ගල්ලෙන විශාල එකකි. ඒ තුළ ගල් ඇඳක් දක්නට ලැබේ. එසේම මෙම ගුහාව තුළ ඇති කාමර කුටි ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා වෙයි. මේ දර්ශනීය වන ගුහාව ස්තම්භ 5කින් සමන්විතය. මෙම ලෙන ඉදිරිපිට ඇති ස්තම්භවල ඉහළ කොටසේ සිංහ රූප සහ ඇත් රූප කැටයම් කර ඇත. අදටත් ඒවා නොවෙනස්ව දැක බලාගත හැකිය. මේ දකින්නේ මේ ලෙන් විහාරයේ ඇතුළත ශාලාවයි. ඒ ශාලාව වටේටම කාමර කුටි 15ක් ඉදිකර තිබෙයි. එම ශාලාව ඉදිරිපිට ඇති කුළුණු විශාල ප්‍රමාණයේ ඒවා වන අතර කැටයම් වලින් ඒවා සරසා තිබෙයි. කුළුණු මුදුනත සිංහරූප දෙක බැගින් කැටයම් කර තිබෙයි. එහි වහල ඉරිතලා ගොස් තිබේ. මේ දකින්නේ කුටියට පිවිසෙන දොරටුව අභියස දොරටුපාල රූපයක් වන අතර දෙපසින් තාරා දේවියගේ සහ තවත් දෙවගණකගේ රූප කැටයම් කර ඇති අයුරය. කැටයමේ උඩ කොටසේ චත්‍රහිස කැටයම් දක්නට ලැබේ. රහතන් වහන්සේලා ප්‍රයෝජනයට ගත් ගල් ඇඳන් මෙසේ දැකිය හැකි වෙයි. ශාලාව ඉදිරිපස ඇති කුළුණුවල පාමුල කලකිඩියක ස්වරූපයක් ගෙන ඇති අයුරු දැකිය හැකිය. කුළුණේ ඉහළ කොටසද කැටයම් වලින් යුක්තය. මේ දකින ලෙන් විහාරය ඉදිරිපස නාගධරණ සහිත පිළිමයක් දැකගත හැකිය. ඉහළින් ස්ත්‍රී රූපයක්ද කැටයම් කොට තිබෙයි. නාසික් ලෙන් විහාරවල නිමවා ඇති බොහෝ ස්තම්භවල පාත කොටසේ කලගිඩි ස්වරූපය
දැකිය හැකිය. එම ස්තම්භවල ඉහළ කොටසේ ඇතුන් දෙදෙනා බැගින් කැටයම් කිරීමට ඉන්දියානු කලාකරුවා රුචිකත්වයක් දක්වා ඇති බව පෙනේ. මෙම ලෙන් විහාරයට යාමට ගලින් නිම කළ පියගැට පෙළක් දක්නට ලැබේ. මෙම කුටියේ ඇති බුද්ධ රූප කීපයක් මෙසේ දැකගත හැකිය. බුද්ධ රූපවලට පහලින් වාමන රූපද කැටයම් කොට තිබේ. මේ දකින ස්තම්භ පිහිටා ඇත්තේ පර්වතයට ආධාරකයක් ලෙසය. නාසික් ගුහා සංකීර්ණය තුළ කැටයම් කළ සියලු බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා ඉතා විශාල ප්‍රමාණයේ ඒවා වීම විශේෂ කරුණකි. මෙම නාසික් නම් වූ ගුහා සංකීර්ණය නිර්මාණය කළ නිර්මාණකරුවන්ට ලෝකවාසීන්ගේ ගෞරවාන්විත ප්‍රණාමය හිමි විය යුතුමය. මංචේ අපි හදන්නේ බිස්කට් විතරක් නෙමෙයි.